అందుకనే వీళ్ళ మమ్మీ స్టేజ్ కి మటన్ లెజ్ అయిన కేక్ కినాకి చాయిసెస్ నే మళ్ళీ టీవీ ఛానల్స్ వల్ల ఇంకేమతి అతి నటవల బల్ల హెక్కి అండ్ ఆయన జీవితం ఇండియా వినన్నయ్య అనే మళ్ళీ మళ్ళీ పా తాజ్మహల్ ఇక్కడ అన్న తిన పారే తెప్పేత దెక్కమా మినిసు పారాయనే కాకి దానమా చూకరణమా අපේ තාම ප්‍රොමිස් මොකද ඒ රංග මම ගොඩක් රඟපාලා නැති කෙනෙක් ඉතින් ඇත්තටම ජැක්සන් ඇන්ත්‍රි මහත්මයා කිව්වේ එහි ගිහිල්ලා මෙයා එයා හරිම ආසාවෙන් ඉිට මේ ෆිල්ම් එක මේ ලංකාවේදී ඒක රිලීස් වෙනකන් මොකද මෙහෙමයි සමහර අය කියනවා පියුමි හංසමාලි චැරිටි කරනවලු ෆේමස් වෙන්න ඉතින් මට මේ 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 ගොබ්බ හැතිකරේට කියන් දෙන්න මල්ලි ඔයා ඉතින් මගේ පරණ ඉඳලම මම යාකුවනේ ඉතින් හොඳයි මොකද ඔයා ඔයා ගත්තොත් ඔයා අනු මේ ඕනට වැඩිය මිනිසුන්ට මඩ ගගා එහෙම යන්නේ නැහැ සහ ඔයාගේ ළඟ බොරුවත් නැහැනේ ඔයා මේ Talk with Tarindu by Tarindu Velhenage Productions. CJ අවුරුදු කුමරා සහ කුමරිය තරංගාවලට සහභාගී වුණු ප්‍රධාන ආරාධිත අමුත්‍යක් චන්දිමා ජයසිංහගේ හොඳම යාළුවා. අද මොකද වෙන ඉවෙන්ට් එක ගැනකේ? ඉවෙන්ට් එක ලස්ස හැමදාම වගේ චන්දිමා ජයසිංහගේ ඉවෙන්ට් හැමදාම සාර්ථකව නිමා වෙනවා. අදත් ඒ වගේම හොඳටම තිබුණා ඉවෙන්ට් එක. ඉතින් උදේ නැගිට ගමන් මනම් මට හරි තරහ ගියා මූත් එක. උදේ අයමාට එළම් තියලා අය අමාරුවෙන් හතර තියලා හතව මාට දාලා අටට තියලා නැගිටලා මේකප් එක දාගෙන ආවා. ඉතින් ලස්සනට තිබ්බා ලස්සන ගර්ල්ස්ලා හිටියා මොනින් කියන්නේ අවුරුදු 15 පුංචි ළමයෙකුත් ඇවිල්ලා හිටියා ඉතින් පව් යගේ හිතරි දෙන්නත් ඇති අවුරුදු 18 ඉහළ තමයි මේක තියෙන්නේ ඉතින් ඒ අව පොඩි ළමයින්ට කියනවා ඉතින් ඊළඟ පාරයි ගොන තව සෑහෙන කල් දෙන්න try කරන්න කියලා හොඳ ඉතින් මේ වෙනකොට අක්කේ අවුරුදු කුමරි කුමරය සහ කුමරිය තේරීමේ තරඟ විශාල ප්‍රමාණයක් සංවිධානය කරනවා රූපන් නාලිකා විසින් චන්දිමාල්ලායි කතාදී කියපු දෙයක් තමයි සමහර channels වලදී කොල්ලංග කෙල්ලංග වේදිකාල නටවල එයාලා නෝන්ඩි කරනවා කියලා එහෙම දේවල් එනවනේ මෙහෙමයි මම දැකලා තියෙනවා ඉතින් සමහර ඒවා මාර ෆනි මෙහෙමයි TV channels වලින් දැන් අපි මෙතන ඇවිල්ලා නිකන් වීඩියෝ කරලා ගත්තා වගේ නේ TV channels කිව්වම ගොඩාක් අය බලනවනේ ඉතින් ඉතින් සමහර වාසයි නටන්න ඉතින් එක එක්කෙනාගේ ඒක choices නේ මල්ලි ඒක TV channels වලින් කැමති ඇති නටවල බල්ල හැකියාව තියන අය ගන්න ඒගොල්ලෝ කැමති ඇති නටනවා බලන්න චන්දිමාල් කැමති නැති ඇති කෙල්ල නටනවා බලන්න ඉතින් ඒක ඒගොල්ලන්ගේ මං හිතන්නේ මෙහෙමයි සමහරු සමහර අය සමහර අයව නෝන්ඩියට කියන්නේ අර පොඩක් දැක්කම තේරෙනවා මේව නෝන්ඩි කරන්න පුළුවන් වගේ වුණාම ඒ අයව අසරණ කරලා මේ කරනවා නමුත් මම දැකලා තියෙන TV channels වල ලස්සන girls රැවිලා ලස්සන නටලා ඒගොල්ලෝ තැනකට ඇවිල්ලා තියෙනවා නමුත් චන්දිමාල් කිව්ව දෙයට මට හරිම සතුටුයි එයා කිව්වා අපි ලැජ්ජ කරන්නේ නැහැ කියලා අර ස්ටේජ් එකේ පොඩක් ගෑන් ළමෙක් ඇවිල්ලා අවුරුදු කුමරියකට පොඩ නටනවා කොහොම මලි පොඩි ලැජ්ජාවක් ඇති වෙන දැන් මම ඇඳගෙන ඇවිල්ලා මම මේ ස්ටේජ් එකේ නටන්න කිව්වොත් මටත් ලැජ්ජයිනේ ඉතින් එතකොට එයා ඒගොල්ලෝ ගැන හිතලා ඒ තීරණය ගත්තා ඉතින් ඒ චන්දිමාල් ජයසිංහගේ හදවත වෙනයි අනිතාගේ හදවත වෙනයි ඉතින් මම මුකුත් කියන්නේ නැහැ මට සතුටුයි මේ වගේ ඉවෙන්ට් එක ලස්සනට කරන කිසිම ආපු ගර්ල්ස්ලා අපහස්සාවට පත් උනේත් නැහැ බොයිස්ලාගෙන් ගොන්චුන් ගත්තේත් නැහැ ලස්සනට සිලෙක්ට් කරා කට්ටිය හොඳයි ඉතින් මම දැක්ක වැලන්ටයින් දවසේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කළා ඉතින් ඉන්දියාවේ ටච් මහල් ඉස්සරහටම ගිහලා කොහොමද ලැබිච්ච අත්දැකීම ආයෙන ජීවිතේට ඉන්දියාව වෙනන්න යන්නේ නැහැ මල්ලි මගේ මේ මව් රට උතුම්ම රටක් කියලා දැනගන්න හම්බුණා එහි ගියාට පස්සේ මම ෆිල්ම්ස් වල විතර ඇත්තටම ප්‍රොමිස් මම දැනගෙන හිටියේ නෑ මල්ලි පා තාජ්මහල් එකට යන්න තියෙන පාරේ දෙපැත්ත දැක්කම මිනිස්සු පාරායනේ කක්කි දානවා චූ කරනවා කියන්නේ අපේ තාම ප්‍රොමිස් මට දැකලා මල්ලි කලකිරුණා ඉතින් මම හිතුවා මගේ රටේ මිනිස්සු පාරවල් අයිනේ කකි දාන්නේ නැහෙනේ ඒ මිනිස්සු චූ එහෙම චූ කර කර විදින්නේ නැහැ මගේ රටේ මිනිස්සු ඇත්තටම ක්වොලිටි මොකද අපි ඒ අපි සමහර දේවල් සමහර රටවල් දකින්න ඕනේ අපේ රටේ අපේ අය ගැන හැඟීමක් දැනෙන්න ඉතින් තාජ්මහල් ගියා මොකද මට හරි ආසයි තුන එක ලස්සන ආදර කතාවක්නේ මහත්යත් එක්ක යන්න ඕනේ කියලා අපි ප්ලෑන් කරලා අපි දෙන්නයි මගේ මල්ලි මල්ලිගේ වයිෆුයි අපි හතර දෙනා ගිහිල්ලා සති දෙකක හොඳ ටුව එකක් ගිහිල්ලා ආවා අපි ඒ කියන්නේ කොච්චර සල්ලි හම්බ කරා දවසක මේ රටින් ගිහිල්ලා වෙන රටින් පදිංචනවා කියලා ඔයාලට එහෙම හිණයක් ආසාවක් නැහැ මම හරිම ආසයි මෙහෙමයි මල්ලි දැන් මගේ රට ගත්තම මගේ රට එහෙම සීතල හිම වැටෙන රටක් නෙමෙයි
මම ආසයි කාලෙකදී මගේ පුතා වර්ගෙන ඇමරිකාවට කැනඩාවට ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ යන්නේ නැතුව මේ මේ වෙන වෙන රටවල් වලට නේ මගේ ඩ්‍රීම් එකක් කවදා හරි දවසක පුතා එක්ක මම පුතාට කියන්නේ පුතේ ඔයා ලොකු වෙලා සුද්ධියෙක් මැරි කරන්න. ඒ මගේ මගේ ආසාවල්නේ අපි රටකට යන් අපි රටකට ගිහිල්ලා ජීවත් වෙමු දැන් ඇති මෙහෙ හිටියා. ඉතින් ආසයි ඉතින් බලමු තව ටික කාලයක් ඉන්න තව ඉතින් රටකට ගිහිල්ලා ඉතින් මේ රටේ මම හොඳ ලස්සන ජීවත් වෙනවනේ තව ඉදිරියට බලමු ඉතින්. ඔව්ද ඒකට මේ ගොඩක් දෙනට අමත වෙච්ච කාරණාවට මතක් කරන්න කැමතියි. මොකද දැන් ඔබ රංගන ශිල්පිනියක් විදියට අපි දන්නවා මේ අපි ගොඩක් ගරු කරන ජැක්සන් ඇන්තනි මහතාත් එක්ක රංගන කටයුතු යෙදුනා ෆිල්ම් එකේ යෙදුනා. ඒ හරහා ඔබ ඉතාමත් හොඳ රංගන කටයුතු කළා කියලා බොහොමයක් දෙනා කියන කතාව. ඒ ෆිල්ම් එකේ වැඩ කටයුතු ඉස්සරහට මොහොර එන්න තියෙනවද නැත්නම් ඒක නතර වුණාද? නෑ මල්ලි ඒක ජැක්සන් ඇන්තනි මහත්මයා හොස්පිටල් ඉන්න කාලෙදී එයා ඒ හිටිය අවුරුද්දේ අන්තිම අපිට එහෙන් කිව්වා ෂූටින් වලට ලෑස්ති වෙන්න කියලා. හරීම සතුටින් ලෑස්ති වුණා. මොකද ඒ රංග මම ගොඩක් රඟපාලා නැති කෙනෙක්. ඉතින් ඇත්තටම ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වේ එහි ගිහිල්ලා මේ එයා හරිම ආසාවෙන් ඉත මේ ෆිල්ම් එක මේ ලංකාවේදී ඒක රිලීස් වෙනකන් මොකද මට නර්තන මේ රංගපාණ්ඩත් මට ඇත්තටම දන්නේ නැහැ. එයා මට මාර විදිහේ මේ දේවල් කියලා දුන්නා. ඒ රසන අඩන සීනෙම ගත මට හරි ආසාවෙන් මම හිතන්නේ 2016 විතර මං හිතන්නේ දැන් ඒක කෙරෙන්නේ නැහැ එතුමන් නැති නිසා. ඉතින් අපි බලමු අපි ප්ලෑන් කරලා තියෙනවා ඒ චිත්‍රපට ඉතුරු කොටස් ටික අරගෙන මගේ මං අද මාධවීටත් කිව්වා අපි ඊට කතා කරලා බලලා අපි අකිලව දාලා ඒක කරමු කියලා. මොකද මට හරි ආසයි. මොකද මගේ මාත්‍යා කැමති නැහැ මම රංගපානවට මියුසික් වීඩියෝ කරනවා ටීවී කමර්ෂල් කරනවා එයාට ඕනි බිස්නස් වුමන් කෙනෙක් විදියට ඉන්න. නමුත් මට ආසයි එක නිර්මාණයක් කරන්න. ඉතින් දැන් මම වයසට යනවා දැන්ට 31ක් 32ක් විතර වෙනවා. ඉතින් ඒකට මට ෆිල්ම් එකක් කියලා අර කියලා කාට හරි පෙන්වන්න හරි මගේ යාළුවෙක්ට මං ෆිල්ම් එකක් කරා කියලා හරි එහෙම ආසාවක් තියෙන. එහෙම නැතුව රංගන ජීවිතේ මං හිතන්නේ මම රංගපායි කියලා. හොඳයි තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා ගොඩක් අහිංසක මිනිස්සුන්ට අහිංසක සතුන් උදව් කළා සමාජ මාධ්‍ය තුල ෆොටෝස් දානවා. ඒ තව කෙනෙක්ට ඒකින් දෙයක් ගන්න කියලා බලාගෙන. හැබැයි අපි දැක්ක පසුගිය කාලේදී මේ විදිහට මිනිස්සුන්ට උදව් කරලා ඒව අවභාවිතා කරලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ගන්න අයව දැක්ක අපි සමාජ මාධ්‍ය. එයාට මොකද කියන්නේ? ඔව් මා දැක්කා. මං හිතන්නේ මෙහෙමයි. සමහර අය කියනවා පියුමි හංසමාලි චැරිටි කරනවලු ෆේමස් වෙන්න. ඉතින් මට මේ 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 ගොබ්බ හැටිකරේට කියන්න තියෙන්නේ මල්ලි මට අමුතුවෙන් මේ ලංකාවේ ෆේමස් වෙන්න දෙයක් නැහැ. ඉතින් මාව හැමෝම අඳුරනවා. ඉතින් මට දෙවියන්ගේ පිහිටෙන් මට සල්ලි ලැබෙනකොට මම ඒ හැමදේම චැරිටි වලට මම පාවිච්චි කරනවා. මොකද මම දුප්පත් ගැහණියා කලින්. දැන් ඉන්න අය කරන්නේ ඒ ඔය කියන ළමයා මං ඇස් දෙකට දකින්නවත් කැමති නැති අප්‍රසන්න ළමෙක්. මොකද ඒ කැමරා හයි කරගෙන මෙහෙ දාගෙන මේ කරගෙන එයා කරන්නේ ෆේමස් වෙන්න සහ එයා කරන්නේ එයාගේ YouTube එකකින් සල්ලි හම්බ කරන එක. ඉතින් මම කියන්නේ ඒවා කරන්න එපා. දවසක ඒවා පරිසම් දෙනකොට ඔය ළමයාට දුවන්න පාර මදි වෙනවා. මං හිතන්නේ දැන් ඒක වැරදිච්ච එක දැන් ඒ දිගටම යනවා. බලන්න මේ පොඩි කමඩ තියෙන කපටි මොලේ කොහොමද කියලා. දැන් වැරදුනා දැන් ඒ විදිහ ප්ලෑන් කරලා යනවා. මෙහෙම මල්ලි බොරු කරන්න එපා. හදවතින් ඔයා ඒ දේ කරන්න ස්වභාව ධර්මයේ විසින් ඔයාට ඒ දේවල් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් බොරුවෙන් ජීවත් වෙන අයට වැඩි කල් යන්නම් වෙන්නේ ඒගොල්ලන්ගේ බොරුව එළි වෙනවා වගේ. ඉතින් ඒ වගේ ඔය YouTube කරන ළමයිගේ බොරුව දැන් හෙළුව අමු අමුවේ එළි වෙලා තියෙනවා. ඒකත් එක මේ අපේ YouTube කරන ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා ගැනද? ඔයා ඉතින් මගේ පරණ ඉඳලම මම යාකුවනේ. ඉතින් හොඳයි. මොකද ඔයා ගත්තොත් ඔයා anu මේ ඕනට වැඩිය මිනිසුන්ට මඩගගා එහෙම යන්නේ නැහැ. සහ ඔයාගේ ළඟ බොරුවත් නැහැනේ. ඔයා මේ බොරු චැරිටි කරගෙන යන්නේත් නැහැ. දැන් ඉතින් මේ ඔබ මයික් එක ළඟට ඉඳලා මට ඔබ ගැන ටිකක් හොඳ කියන්න වෙනව නැත්නම් හරි නෑනේ. මේ හොඳයි. තරිඳු මල්ලි හොඳයි. වෙනුර මල්ලි හොඳයි. මම වෙනුරගේ නමට හරි ආදරේ. මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් ගේ නම තියෙන්නේ වෙනුරද? දැන් මේ වීඩියෝ එක දැක්කම මගේ මාත්‍යා නටනවා gitu. උඹ එතන ගිහලා එක්ස් ගැන කිව්වා නේද? උඹ කියලා කතා කරන්නේ නැහැ. ඉතින් හොඳයි. අයියට මල්ලිට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මල්ලි නම් පොඩ්ඩක් මූ ඇඹලයා. මං හිතන්නේ නමේ හැටියට කොහෙද? Thank you. හොඳයි නะ ජය වාකේ. ජය වේවා මල්ලි. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරඳු වෙල්ලහෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.